සයි ඇවුම් හනයි සවන් දුරට විදුර වෙලාව රාත්‍රී 10 පහුවෙලා විනාඩි 18යි. අප මේ සූදානම් වන්නේ අපගේ මේ තොරතුරු සංරක්ෂණය කිරීමට ගබඩා කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ ගනු ලැබූ තීරණය හරහා බලාත්මක වෙලා තියෙන මේ නීතිය කුමක්ද, ඒ හරහා මතුවලා තියෙන ගැටලු මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටයි. විවිධ අපරාධවලට විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූවන්ගේ මෑත කාලීන දුරකථන පණිවිඩ හුවමාර සහ අන්තර්ජාල සම්බන්ධතා සොයා ගැනීම මගින් ඉදිරියේදී පොදු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බව ඔස්ට්‍රේලියානු බුද්ධාංශ සහ ආරක්ෂක බලධාරීන් රජයට පෙන්වා දීමෙන් අනතුරුව මෙම වසරේ වසර 2015 මාර්තු මාසයේ 26 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සියලුම දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවලට සිය සේවා දායකින්ගේ සම්නිවේදන භාවිතය පිළිබඳව දත්ත වසර දෙකක් දක්වා ගබඩා කරන ලෙස බල කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනපනත් ආණ්ඩු සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කරගන්න ලැබුවා. මෙම පනත ජනමාධ්‍යවේදීන් වෙත රජයේ සහ ආරක්ෂක අංශවල තොරතුරු සපයන්නන් දඩයම් කිරීම පිණිස යොදාගෙන බවට ජනමාධ්‍යවේදීන් කළ විරෝධය හමුවේ ජනමාධ්‍යවේදීන් හැරුණුකොට සියලු ඔස්ට්‍රේලියානුවන්ගේ දුරකථන සහ අන්තර්ජාල දත්ත වසර දෙකක් සඳහා ගබඩා කිරීම පෙරේදා සිට ආරම්භ වුණා. බොහෝ සංනිවේදන සපයන ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලට අතිවිශාල ජනතාවගේ වසර දෙකක තොරතුරු ගබඩා කිරීම විශාල මුදලක් වැය වෙන කාර්යයක් වන නිසා ඒ වෙනුවෙන් තිබෙන සූදානම ඉතා පහළ මට්ටමක බවයි පෙරේදා ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණේ. කෙසේ වෙතත් මේ සඳහා රජය යම් සහන ඒ ආයතනවලට ලබා දෙන බවටත් එම මාධ්‍ය වාර්තා සඳහන් කළා. අපාද සූදානම් වන්නේ ඔබ ඔස්ට්‍රේලියාවේදී වාසය කරන්නකු ලෙස දැනගත යුතුයි කියා අපට හැඟුණු. මොනවද මේ එකතු කරන තොරතුරු වාර්තා? කොපමණ කාලයක් මේ තොරතුරු වාර්තා තබා ගන්නවද? කාටද මේ තොරතුරු වලට මැදිහත් වන්නට පුළුවන් යනාදී සවිස්තරාත්මක විස්තරයක් ගෙනෙන්නටයි. ඒ සඳහා අප ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්නවා තොරතුරු සහ දත්ත තාක්ෂණ විශේෂඥයෙකු වන අමල්ද සිල්වා. ආයුබෝවන් අමල්. ආයුබෝවන් සුජීව. හොඳයි අමල්, අපිට දැනගන්න පුළුවන් මේ සංනිවේදනයේට අපි යොදා ගන්නා දුරකථන පරිගණක වගේ දේවල් වලින් මොන වගේ තොරතුරුද මේ අලුත් නීතිය හරහා ගබඩා කරන්නේ කියලා? දැනට තියෙන අලුතෙන්ම නීතිය යටතේ කිහිපයක් පුළුවන්. සෝ අපි පරිගණකය ගත්තොත් ඒ පරිගණකයට අපි දෙනවා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් භාවිතය කරනවා නම් IP ඇඩ්‍රස් එකක් කියලා. සෝ IP ඇඩ්‍රස් එක කොයි වෙලාවේද මේ ටෙලිෆෝන් එකෙන් ඔ පරිගණකයෙන් මේ සම්බන්ධතාවය ඇති කරගත්තේ ඉන්ටර්නෙට් එකට, ඊළඟට කොයි වගේ බ්‍රවුසර් එකක් යූස් කරනවද, පාවිච්චි කරනවද මේ ඉන්ටර්නෙට් තාක්ෂණයෙන් තොරතුරු ගවේෂණය කරන්න, ඊළඟට මේ කොතනක ඉඳලාද මේවා පරිහරණය කරන්නේ, කොහේ ඉඳලාද මේ ගිවිසෙන්න ජාලයට, අන්තර්ජාලයට හෝ මොබයිල් ජාලයට කොහෙන්ද ඇතුල් වෙන්නේ කියන එක, ඊළඟට කොයි වගේ වෙබ් අඩවිද ගවේෂණය කරන්නේ මේ ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි, ඊළඟට ඊමේල් භාවිතය කරනවා නම් කොහෙටද ඊමේල් එක යව්වේ, කොහෙන්ද පටන් ගත්තේ, ටෙලිෆෝන් ගත්තොත් දුරකථනයේ නම්බර් එක කොහාටද කෝල් කරේ, කොච්චර වෙලාවක් ඒ කෝල් එක තිබුණද කියන එකයි, මොන වගේ ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් පාවිච්චි කරන්නේ මොබයිල් එකෙන් හරි කම්පියුටර් පරිගණකයෙන් කියන දත්ත තමයි මේ අවුරුදු දෙකක් තුල ඔබ පාවිච්චි කරන කියන ISP කියලා, එහෙම නැත්නම් ইনফরমේෂන් සර්විස් ප්‍රොවයිඩර්ස් කියලා, ඒගොල්ලන්ට නීතියෙන් ගබඩා කරන්න අනිවාර්ය කරලා තියෙනවා. හොඳයි, එතකොට ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් මීට කලින් මේ වගේ තොරතුරු ගබඩා කිරීමක් සිදු වුණේ නැහැ කියලාද? මේක අමුතු දෙයක්ම නෙමෙයි. මේ ගබඩා කිරීම තිබුණා, නමුත් ඒක ඒකේ නිදහස දීලා තිබුණා
මේ සර්විස් එක ප්‍රොවයිඩ් කරන ආයතනවලට. දැන් මේ නීතිය ඉන් කරේ එක අනිවාර්ය කරපු එක. ඉස්සරහට අපි කියනවා මේ එන ඊරා එක දත්ත ඊරා එකක්, එහෙම නැත්නම් ඩේටා ඊරා එකක් තමයි ඉස්සරහට එන්නේ. හුඟක් දත්ත තියෙනවා. එතන මේ දත්ත විශ්ලේෂණය කරාම ගොඩක් වැදගත් තොරතුරු නිරාවරණය කරගන්න පුළුවන්, අනාවරණය කරගන්න පුළුවන් කිසි පුද්ගලෙක් පිළිබඳ. ඉතින් දැන් මේ දත්ත ඇත්තටම හොඳ පැත්තකට යූස් කරගන්න නම්, භාවිතා කරගන්න නම් ගොඩක් දේවල් අපිට එක එක පැටර්න්ස්, එහෙම නැත්නම් මොන වගේ ආකාරයකද යම් කිසි කෙනෙක් හැසිරෙන්නේ, ඒ වගේ අවශ්‍යතා වලට මේ දත්ත අවශ්‍යයි. නමුත් දැනට තියෙන නීතිය යටතේ, දැනට නෙමෙයි, දැනට නීතිය ඇත්තටම වෙනස් වෙලා තියෙන, ඊට කලින් තිබුණු නීතිය යටතේ මේ ආයතන වලට අනිවාර්ය කරපු නීතියක් නැහැ. ඉතින් මේ හුඟක් ආයතන දැන් විශේෂයෙන්ම අයිඑ නෙට් වගේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ කිසිම දෙයක් මෙතෙක් කල් ස්ටෝ කරේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ වගේ ආයතනයක කෙනෙක් සම්භාවිත සම්බන්ධ වෙලා ඒකෙන් සර්විස් එකක් පාවිච්චි කරොත්, ඉතකොට ඒගොල්ලන්ට ඒ ඉන්ෆර්මේෂන්ස් නැහැ. ඒකේ ඉන්න ඒකට සහභාගි වෙලා ඒ සර්විස් එක යූස් කරන අයගේ ඉන්ෆර්මේෂන් මේ යම්කිසි විශ්ලේෂණයක් සඳහා අවශ්‍ය වුණා. ඒ ඉන්ෆර්මේෂන් නැහැ. දැන් මේ නීතියෙන් කරලා තියෙන්නේ හැමෝම ඕස්ට්‍රේලියාව යටතේ යම්කිසි සේවාවක් දෙනවා නම්, ඉන්ටර්නෙට් හෝ දුරකථන ටෙලිකොමියුනිකේෂන් සර්විස් එකක් දෙනවා නම්, ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ යූසර්ස් ලගේ මේ අදාළ කී දත්ත, IP එක, ටයිම් එක, බ්‍රවුසර් එක, ලොකේෂන් එක, මොන URLs යූස් කරේ, email addresses, phone calls, කොච්චර වෙලාවක් ගත කරාද, කාටද කතා කරේ, ඊළඟට මොනවද applications use කරන්නේ online කියන ඒවා අනිවාර්යෙන් තියාගෙන, අපි කියනවා computer භාවිතයේදී metadata කියලා. මේ metadata යටතේ මේවා තමයි define කරලා තියෙන්නේ. මේවා අවුරුදු දෙකක් යනකම් තියාගන්න ඕනේ. ඉතින් ඒක කලින් අනිවාර්ය කරලා තිබුණ නැහැ, දැන් ඒක අනිවාර්ය කරලා තියෙනවා. ඒක තමයි වෙනස. එතකොටමල් දැන් අපි දැන් ඊමේල් යවනවා, ඒ වෙන් අපේ පෞද්ගලික දේවල් සමහරවල් අපි කතා කරනවා, Facebook එකට අපි ගොඩක් දේවල් තොරතුරු දානවා, මේ වගේ දේවල් වෙනවා. දැන් මේ තොරතුරු මේ ගබඩා වෙනවද මේ දත්ත ගබඩාවේ? හොඳ ප්‍රශ්නයක් සුජීව. ඇත්තටම එක අන්තර්ගතය ඒගොල්ලන්ට අදාළත්වයක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ අන්තර්ගතය, කියන්නේ ඒගොල්ලන්ට ඕනේ from address එකයි to address එකයි විතරයි. ඒගොල්ලන්ට ඒක ලියලා තියෙන්නේ මොකද්ද කියලා අවශ්‍ය නැහැ. ඊළඟට ෆෝන් කෝල් එකක් ගත්තොත්, ෆෝන් කෝල් එකේ ඔස්ට්‍රේලියාවේ කොහේ තැන ඉඳලා කොතනටද කතා කරේ, මොන නම්බර් එකටද කතා කරේ, කොච්චර වෙලාවක් කතා කරාද කියන එක ටික විතරයි ඒගොල්ලන්ට අවශ්‍ය. ඒගොල්ලන්ට ඒ කෝල් එකේ මම මොනවාද ඇතුලේ කතා කරේ කියන දේ ඒ අවශ්‍ය නැහැ. හරිද, නිකන් රෙස්ටුරන්ට් එකකට ගියා, මේගොල්ලන්ට ඒකට ගියා කියලා විතරයි දැනගන්න ඕනේ, මොනවද කෑවේ කියලා අවශ්‍ය නැහැ වගේ. ඒ වගේ උදාහරණයක් තමයි මට දෙන්න පුළුවන්. අපත් එක්ක මේ සාකච්ඡා කරමින් සිටින්නේ තොරතුරු සහ දත්ත තාක්ෂණ විශේෂඥයෙක් වන අමල්ද සිල්වා. ඔහු සමග අපි සාකච්ඡා කරමින් සිටින්නේ පෙරේදා සිට බලාත්මක වුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විසින් ක්‍රියාත්මක කරන ලද, නැත්නම් අනපනත් අනුව ක්‍රියාත්මක වන මේ අපගේ අන්තර්ජාල සහ දුරකථන ඔස්සේ ලබා ගන්නා දත්ත ගබඩා කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් සඳහා. හොඳයි, එතකොට අමල් කාටද මේ තොරතුරු බලන්න පුළුවන්, ඒ සඳහා මේ අවසර තියෙන්නේ? මේ දත්ත හැමෝටම ඇක්සස් කරන්න බෑ, ඒ කියන්නේ පරිහරණය කරන්න බෑ. ඒකට ගවර්නමන්ට් බොඩි එකක් තියෙනවා, ඒකට අදාළ ආයතන බොහොම කීපයක් තියෙනවා. ඒවෙන් පමණයි මේ ඩාටා ඇත්තනම පරිශීලනය කරන්න අවසර තියෙන්නේ. ඉතින් දැනට අපි තියෙනවා වෙන නීතියක් PCI security කියලා. ඒකේ ඔය හැමෝගෙම ක්‍රෙඩිට් කාඩ් දත්ත හුඟක් කම්පනිස් වලින් අපි ඔන්ලයින් පර්චේස් එකක් කරොත් ඒවත් මේ විදිහටම තියෙනවා. ඒවත් ඇක්සස් කරන්න පුළුවන්, ඒකට නීති සම්පාදනය කරලා තියෙනවා. ඒවත් හැමෝටම ඇක්සස් කරන්න බෑ. ඉතින් ඒ කාඩ් එන්ක්‍රිප්ටඩ් කරලා තියෙන්නේ. මේ ඩාටා හැම තියෙනවා. දැන් ISP එකේ තියෙනවා. අපි හිතන්න පුළුවන් ඒක වැඩ කරන අයට බලන්න පුළුවන්ද කියලා. එහෙම බලන්න බෑ. ඒවා ඔක්කොම අපි කියනවා ඒවා එන්ක්‍රිප්ට් කරලා කියන, කියන්නේ ප්ලේන් ටෙක්ස්ට් නෙමෙයි තියෙන්නේ. කාටවත් කියවන්න බෑ. ඒවා අන්ක්‍රිප්ට් කරන්න ඕනේ.
කවුරුහරි බලන්නනම් ඒවට ඉතින් අදාළ ඇප්ලිකේෂන් ඔද ටූල්ස් තියෙනවා. ඒ ඒවා වෙනමම ඩිෆයින් කරලා තියෙනවා. ඉතින් ඒ දත්ත පිළිබඳව ආරක්ෂාව ගැන හොඳටම හිතලා තියෙනවා. ඉතින් ඒකම ඒවා ඔඩිට් කරන්නත් නිතිය අපි කියෙනවා IT ඔඩිට්ස් කරනවා කියලා. ඒවා අවුරුද්දෙන් අවුරුද්ද බලනවා මේ හැම කම්පැනියම IT ඔඩිට් එකක් තියලා තියගොල්ල ඒවට මේ ඇක්ට එකේ අදාළ විදිහට කරගෙන යනවාද කියලා. එහෙම කරගෙන නැත්නම් ඒගොල්ල ඒකට දඩුවම් තියෙනවා. ඉතින් සමහර විට සමාජ සර්විස් ප්‍රොවයිඩර්ස් නවත්තන්න පුළුවන්. ඒ වගේ අතුරු බලපෑම් ලැබෙන්න පුළුවන් ඒවා හරියට කරේ නැත්නම්. අදාළ වරන්තු අරගෙන යන්න ඕනේ. ඒක දෙන කාල සීමාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අදාළ දේවල් ලීගල් රෙකෝඩ් කරන්න ඕනේ. මම මේ ආවලාට ඇක්සස් දුන්නා, මෙන්න මේ මේ වරන්තු අරන් ආවා. ඒක හැමෝටම අදාළයි. ඒ හැමෝටම වරන්තු අරන් යන්නත් බෑ. දැන් මට ඕන කියලා මට ගිහිල්ලා නිවුස් ආයකට ගිහිල්ලා වරන්තුවක් අරගෙන ගිහිල්ලා මේ දත්ත බලන්න බෑ. ඒක මේ ආයතනවලට සීමා වෙලා තියෙනවා. ඉතින් ඒක වෙන අලුතෙන් ආයතනයක් ඇතුල් කරනවා නම් ඒක ඒ අදාළ තැන්වලට ගිහිල්ලා ඒක ඇප්‍රූවල්ස් අරගෙන එහෙම තමයි මේ දත්ත පාවිච්චියට ගන්න පුළුවන්. හොඳයි, අපට දැනගන්නට තිබෙන විදිහට ඔස්ට්‍රේලියානු බුද්ධ්‍යංශ සහ ආරක්ෂකංශ 84කට 85කට පමණ මේ සඳහා දත්තවලට ගොඩ වෙලා බලන්න පුළුවන් යන කාරණේ තමයි අපිට දැනගන්න ලැබුණේ. එතකොට මේ අපිට පුළුවන් ද අපේ මොන තොරතුරුද මේ විදිහට ගබඩා කරලා තියෙන්නේ කියලා බලන්නම? තමන්ට දැනට තියෙන බැහැ එක තාම මේක බොහොම මෑත භාගයේදී අනිවාර්ය කරපු නිසා තමන්ට මොනවද ස්ටෝකරේ ඒ ආයතනින් තමන්ගේ සමන් ලබා ගන්න ආයතනින් සේවාව ලබා ගන්න ආයතනින් තමන්ගේ අදාළව මොනවද ඒගොල්ලෝ ස්ටෝක් කරලා තියෙන්නේ කියන එක තමන්ට විතරක් බලා ගන්න අවකාශය දෙන්න කියලා තියෙනවා. තාම ඉතින් ඒක අපිට බලා ගන්න තත්ත්වයක නැහැ. මොකද තාම මේක පටන් ගත්ත විතරයි. නිසා අතුරු කාලයේදී ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් නම් ඒ තමන්ගේ ඉන්ෆර්මේෂන් තමන්ට බලා ගන්න අවසරය ලබා දෙන්න සම් කිසි මුදලකට කියලා මේ නීතිය සම්පාදනය වෙද්දී සජෙස්ට් කරලා තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ ඒකත් අර අපි දැනට තියෙන අපේ ක්‍රෙඩිට් හිස්ටරි අපිට ඕනම් බලා ගන්න පුළුවන්. ඒ වගේ පොඩි මුදලකට තමන්ට බලා ගන්න පුළුවන් වෙයි මොන වගේ දත්තද තමන් පාවිච්චි කරන සේවාව යටතේ මොනවද මේ ස්ටෝක් කරලා තියෙන්නේ කියලා බලා ගන්න අවස්ථාව ලැබේ. ඉතින් වෙන කාටවත් බලන්න බෑ. අදාළ තමන්ගේ දත්ත තමන්ට බලන්න පුළුවන් තත්ත්වයක් ඉදිරි කාලයේදී මේ දත්ත සමග ලැබේ. එතකොට දැන් අපි බොහෝ දෙනෙක් ටෙලෙස්ට්‍රා, එහෙම නැත්නම් ඔප්ටස්, නැත්නම් ආයි නෙට් වගේ සේවා සපයනන්ගෙන් තමයි සේවාවන් ලබා ගන්නෙ. නමුත් මේ ඇතැම් අය ඇතැම් ආයතන ඇමසොන් වගේ විදේශ ආයතන හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. දැන් ඒ වගේම දුරකථන පහසුකම් චන්ද්‍රිකා හරහා තාක්ෂණය ඔස්සේ ලබා ගන්නවා. ඒකම අපි සමහර වෙලාවට අපේ ඊමේල් භාවිතා කරනවා විවිධ රටවල තියෙන ඊමේල් සේවා සපයන්නන් හරහා. දැන් මේ ඒ අයගේනුත් නැත්නම් ඒ හරහා ලබා ගන්නා සේවාවලුත් මේ දත්ත ගබඩාවේ ගබඩා වෙනවද මේ අපේ තොරතුරු? ඒ ආයතනවල අයගේ දත්ත සංරක්ෂණය වෙන්නේ නැහැ. නීති අදාළ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන රෙජිස්ටර්ඩ්